බිත්තරකටු විසි කරන්න එපා. ඔබ කවදාවත් මසා නැති ප්‍රයෝජන හයක්. අයිබෝන් බිත්තර කියලා කියන්නේ සෑම නිවසකම වගේ එදිනෙදා ආහාර වෙලට එකතු කරගන්න ආහාරයක්. ඉතින් ඔබේ නිවසේදී එදිනෙදා එවුම් පියුම් කටයුතු වලදී මේ බිත්තරකටු කියන දේවල් අපද්‍රව්‍යයක් ලෙස ඔබ කුණුබක් කියලා දානවා ඇති. එහෙම කරන්නේ ගොඩක් අය මේ බිත්තරකටු වලින් තියෙන ප්‍රයෝජන ගැන දන්නේ නැති හින්දා. හිතන්න ඔබ ඔබේ ගෙවත්තේ වගා කරන පැලවලට යොදන්න කොම්පෝස්ට් පොහොර එකක් කඩේ මිලදී ගන්නවා කියලා. ඉතින් මේ කොම්පෝස්ට් පොහොර එකට තව ඔයාලට එකතු කරගන්න පුළුවන් ඔයාලගේ නිවසින්ම අපද්‍රව්‍ය ලෙස බැහැර කරන දේවල් මොනවද කියලා ඔයා ටිකක් හිතලා බලන්න. ඉතින් එහෙම මතක් කරද්දී මොනවද ඔයාලට මතක් වෙන්නේ? ඒ අතරින් ඔයාලට අනිවාර්යයෙන්ම මුලින්ම මතක් වෙන්න ඕන දෙයක් තමයි මේ බිත්තරකටු කියලා කියන්නේ. ඇත්තම මේ බිත්තරකටු සකස් වෙලා තියෙන්නේ කැල්සියම් කාබනේට් කියන මූලද්‍රව්‍යයෙන්. මේ බිත්තරකටුව අර්ධ පාරගම්‍ය පටලයක් විදිහට තමයි හඳුන්වන්නේ. අර්ධ පාරගම්‍ය පටලයක් කියලා කියන්නේ වාතය හා තෙතමනය වගේ දේවල් මේ සිදුරු හරහා ගමන් කරන්න පුළුවන් කියන එකයි. මේ බිත්තරකටුවේ පිටතින් සිහින් ආලේපනයක් තිබෙනවා. නමුත් එය අපිට වෙන් කර බලා ගන්න පුළුවන් දෙයක් නම් නෙවෙයි. සමහර විට ඔබ දැකලා ඇති බිත්තරකටුවේ පිටතින් දිලිසෙන සුළු පසුබිමක් තමයි තියෙන්නේ. මේ දිලිසෙන සුළු මතුපිට මගින් පෙන්නුම් කරන්නේ මෙන්න මේ ආලේපනය. මේ බිත්තරකටුවේ තියෙන ආලේපනය මගින් සිදු කරන්නේ දූවිලි සහ බැක්ටීරියා වළක්වා ගන්න උපකාරී වීම. මේ බිත්තරකටුවල සැකැස්ම අපගේ අස්ථි සහ දත්වලට බොහෝ සෙයින් සමාන වෙනවා. ඉතින් බිත්තරකටු ශක්තිමත් වීම පුදුමයක් වෙන්නට කාරණයක් නෙවෙයි. ඒ වගේම බිත්තරකටු කියලා කියන්නේ ස්වභාවික කැල්සියම් ප්‍රභවයක්. බිත්තරකටුක 95%ක්ම අඩංගු වෙන්නේ මෙන්න මේ කැල්සියම් කාබනේට් කියන මූලද්‍රව්‍ය. කැල්සියම් වලට අමතරව මේ බිත්තරකටු තුළ ප්‍රෝටීන්, ෆ්ලෝරයිඩ්, මැග්නීසියම්, ස්ට්‍රොන්ටියම් වගේ ඛනිජ ලවණත් අඩංගු වෙනවා. ඒ වගේම තමයි ශාකවල සෛල බිත්ති තැනීම සඳහා මේ කැල්සියම් අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වෙනවා. ඉතින් මේ බිත්තරකටු ශාකවල පොහොර සඳහා යෙදීමද වඩාත් යෝග්‍ය වෙනවා. විශේෂයෙන්ම තක්කාලි වැනි ශාක වර්ගවලට මේවා වඩාත් යෝග්‍ය වෙනවා. ඇතැම් විට බිත්තරකටුවල වර්ණයන් එකිනෙකට වෙනස් වෙන්නට පුළුවන්. එක් විශ්වවිද්‍යාල පර්යේෂණයකට අනුව හොයාගෙන තියෙන්නේ මෙම බිත්තරවල වර්ණය තීරණය වෙන්නේ කිකිලියන්ගේ ජාන විද්‍යාව මගින් බවයි. කිකිලියන්ගේ අභිජනනය මගින් තමයි මේ බිත්තර නිපද වෙන්නේ කුමන වර්ණයෙන්ද කියලා තීරණය වෙන්නේ. ඉතින් අපි හැමෝම දැකලා තියෙන දෙයක් තමයි සමහර බිත්තර සුදු පැහැයක් ගන්නවා වගේම ඇතැම් බිත්තර දුඹුරු පැහැකින් යුක්ත වෙනවා. ඉතින් අපි අද මේ වීඩියෝවෙන් ගෙනාවේ බිත්තර කටු වලින් ලබා ගන්න පුළුවන් විශ්මිත ප්‍රයෝජන මොනවද කියලා ඔබව දැනුවත් කරන්නයි. අංක 1. මුහුණට පෝෂ්‍යදායී සත්කාරයක් ලෙස බිත්තරකටු යොදාගෙන ඔබේ මුහුණේ ලස්සන රැකගන්න පුළුවන් සත්කාරයක් කරගන්න පුළුවන් කිව්වොත් ඔබ සමහර විට පුදුම වෙයි. ඉතින් අපි දැන් බලමු මේ බිත්තරකටු වලින් අපේ මුහුණට සිදු කරගන්න පුළුවන් සත්කාරය මොකක්ද කියලා. මේකට අපිට අවශ්‍ය වෙන්නේ වියලි බිත්තරකටු කිහිපයක් පමණයි. හැබැයි ඉතින් අපි අර කලින් කිව්වා වගේ මේ බිත්තරකටු හොඳින් පිරිසිදු කරගත්තට පස්සේ තමයි මේ දේවල් වලට යොදා ගන්න ඕනේ. මේ බිත්තරකටු හොඳින් කුඩු වෙන විදිහට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ මේ කුඩු කරගත්ත බිත්තරකටු හොඳින් මුහුණේ තවරලා ටික වේලාවක් වියලීමට ඉඩ දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මුහුණ සෝදලා මේ ඉවත් කරගන්න පුළුවන්. ඇත්තටම මේ සත්කාරයෙන් ඔබේ මුහුණේ සම එල්ලා වැටීම වගේ දේවල් අවම කරගෙන නිරෝගීමත් ලස්සන හමක් සහිත මුහුණක් ලබා ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. අංක 2. සමෙහි ඇතිවන ආසාදන වලට. ඔබේ සමෙහි ඇතිවන සුළු ආසාදන තත්ත්වයන් හෝ කැසීම් සඳහා මේ බිත්තර කටු වලින් ඔබට සහනයක් ලබා ගන්න පුළුවන්. මේ සඳහා ඔබට අවශ්‍ය වන්නේ බිත්තරයක් සහ ඇපල් යුෂ වලින් සකසාගත් විනාගිරි ස්වල්පයක් පමණයි. ඔබට නිවසේදීම ඇපල් ගිරියක් බ්ලෙන්ඩ් කරලා මේ යුෂ ලබාගෙන පරණ වෙන්නට හැර විනාගිරි සකසා ගන්නට පුළුවන්. ඉතින් මෙම ආසාදන සඳහා ප්‍රතිකාරකයක් විදිහට ඔබ සකසාගත් හෝ කඩෙන් මිලදීගත් ඇපල් විනාගිරි වීදුරු භාජනයකට දමා ගන්න. පසුව එයට බිත්තර දමා දින කිහිපයක් පමණ එය බැඳින තෙක් තබා ගන්න. ඔබේ සමේ ඇතිවන සුළු සුළු ආසතන තත්ත්වයන්, ඒ කියන්නේ කුඩා බෙබිලි, කැසීම් වගේ දේවල් වලට මේ මිශ්‍රණය ආලේප කරලා ඔබට සහනයක් ලබා ගන්නට පුළුවන්. ඉතින් මේ වගේ සුළු රෝගී තත්ත්වයන් වලට ඔබට gederedima මෙවැනි ප්‍රතිකාරකයක් ලබා ගන්න පුළුවන් නම් ඒ කොච්චර වටිනවද? අංක 3. පිරිසිදු කාරකයක් ලෙසට. ඇත්තටම මේ බිත්තරකටු කියලා කියන්නේ අපූරු පිරිසිදු කාරකයක් කියලා කිව්වොත් ඔබ සමහර විට විශ්වාස කරන එකක් නැහැ. මේ බිත්තරකටු වලින් අපිට එදිනෙදා ජීවිතයේදී නිතරම භාවිත කරන භාජන පිරිසිදු කර ගැනීම සඳහා විෂ නොවන අපූරු පිරිසිදු කාරකයක් සකස් කරගන්න පුළුවන්. ඇත්තට මේක ඔයාලට gederදීම පාසු වෙන හදාගන්න පුළුවන් දෙයක්. ඉතින් වඩාත් හොඳ පිරිසිදු කිරීමක් සඳහා ඔයාලට පුළුවන් සබන් වතුර ටිකක් මේ බිත්තරකටු වලට එකතු කරගන්න. මේක සකස් කරගන්න ඔයාලට උණු වතුර යොදා ගන්න පුළුවන්. මුලින්ම බෝතලයකට උණු වතුර, බිත්තරකටු
ඒවගේම සවන්වතුර සල්පයක් යොදා කලවම් කරගන්න. ඉතින් මේ විදිහට පිරිසුදු කාරකයවට හදාගන්න පුළුවන්. අපේ ගෘහණියන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි තමන්ගේ මුළු තැන්ගේ තියෙන භාජන වීදුරු වගේ දේවල් වල තියෙන තද පැල්ලම් කහට වගේ දේවල් ඉවත් කරගන්න එක. ඉතින් මෙන්න මේ බිත්තරකට යොදාගෙන අපි සකස් කරගන්න කියලා දුන්න පිරිසුදු කාරකය වගේ ඔයාලට මේ ගැටලුවත් බොහොම පහසුවෙන් විසඳ ගන්න පුළුවන්. ඉතින් මේ පිරිසුදු කාරකය යොදාගෙන ස්පොන්ජ් එකක් මගින් භාජන වල තියෙන කරදරකාරී තද පැල්ලම් වගේ දේවල් බොහොම පහසුවෙන් වාට ඉවත් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් බිත්තර කටුවලින් සකස් කරගන්න කියලා දුන්න මේ පිරිසුදු කාරකය නම් අපේ ගෘහණියන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා අපි හිතනවා. අංක 4. ගෙවත්ත කෘමීන්ගෙන් ආරක්ෂා කර ගැනීමට. අපි හැමෝම කැමති ඉන්නේ අපේ ගෙවත්ත ලස්සනට තියාගන්න. ඒ වගේම තමයි විසිතුරු මල් පැල හා එළවලු වර්ග වගේ දේවලුත් හොඳින් වගා කරගන්න කැමති. ඉතින් මේ විදිහට වගා කරන පැල කෘමියන්ගෙන් ආරක්ෂා කර ගැනීම කියලා කියන්නේ නම් ගොඩක් අමාරු වැඩක්. එළවලු වගේ දේවල් වලට කෘතිම කෘමිනාශක යොදනවා කියලා කියන්නේ ඒක අපේ සෞඛ්‍යයට ලොකු හානියක් වෙනවා. ඉතින් අපි කැමති විසිතුරු මල් වර්ග වගා කරන වගේම කෘතිම රසායනික කෘමිනාශක වලින් තොරව එළවලු වර්ග වගා කරනත් මේ බිත්තර කටු අපිට ස්වභාවික කෘමිනාශකයක් විදිහට යොදා ගන්න පුළුවන්. මේ බිත්තර කටු කියන්නේ කැල්සියම් සහ අනෙකුත් ඛනිජ ලවණ වලින් ගොඩක් පොහොසත්, නමුත් අපේ නොදැනුවත්කම නිසා අපද්‍රව්‍යයක් ලෙස බැහැර කරන දෙයක්. ඉතින් මේ බිත්තර කටු කෘමිනාශකයක් විදිහට යොදා ගනිද්දී අපිට කිසියම් පැලයක් සිටුවීමට කලින් අපිට පැල සිටුවන වලවල් වලට බිත්තර කටු දැමීම සිදු කරන්න පුළුවන්. ඊට පස්සේ සෑම සති දෙකකට වරක්ම මේ පැලවල පාමුලට බිත්තර කටු කුඩු කර ඉසින්න පුළුවන්. වැඩි වශයෙන්ම අපේ එළවලු සහ විසිතුරු මල් පැලවලට හානි කරන ගොළුබෙල්ලන්, හංගොල්ලන් වගේ කෘමියන්ගෙන් අපිට පැල ආරක්ෂා කරගන්න මෙන්න මේ ක්‍රමෙන් පුළුවන් වෙනවා. විසිතුරු මල් පැල වගා කිරීමට වගේම එළවලු පැල වගා කිරීමට ආස කරන හැමෝම මෙන්න මේ පිළිබඳව නොදනුවත් හිටියනම් දැන් මේක ගොඩක් සුවාරංශයක් වෙයි කියලා විශ්වාස කරනවා. අංක 5. බීජ රෝපණය කිරීමට. ගොඩක් නිවෙස්වල අපද්‍රව්‍යයක් විදිහට බැහැර කරන මේ බිත්තර කටු යොදාගෙන ඔයාලට පුළුවන් බීජ රෝපණය කරන්න, නැත්තම් තවාන් දැමීම සිදු කරන්න පුළුවන්. මේ බිත්තර කටු සම්පූර්ණයෙන්ම පායේ කැල්සියම් කාබනේට් වලින් තමයි සකස් වෙලා තියෙන්නේ. එය අර්ධ පාරගම්‍ය පටලයකින් තමයි සකස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ වාතය හා තෙතමනය එහි සිදුරු මගින් ගමන් කළ හැකියි කියන එක. ඉතින් මේ බිත්තර කටුව මේ බීජ රෝපණය සඳහා වඩාත් සුදුසු වෙනවා. මෙහිදී එක් බිත්තර කටුවක් කුඩා පෝච්චි පේලියක් විදිහට ඔබට සකස් කරගන්න පුළුවන්. මේ බිත්තර කටුව තුළ ජලය යාම සඳහා යටින් කුඩා සිදුරක් පිදින්න. ඉන්පසුව ඔබ සකස් කරගත් පස් මිශ්‍රණය බිත්තර කටුවලට පුරවා එහි බීජ රෝපණය කරන්න. ඉතින් මේ රෝපණය කළ බීජ වලින් පැල හටගෙන ඒවා තරමක් ලොකු වන විට ඔබට මේ බිත්තර කට ඉවත් කිරීමකින් තොරව පැල සිටුවීම සිදු කරන්න පුළුවන්. මොකද මේ බිත්තර කටුව තිබීමෙන් ඒට කෘමීන් යාමට තිබෙන අවධානම ගොඩක් අඩු වෙන නිසා. ඉතින් ඔයාලට පුළුවන් මේ සඳහා බිත්තර කටු කිහිපයක්ම එකතු කරගෙන මෙන්න මේ කියපු බීජ රෝපණය සිදු කරන්න. එමකින් එකවර බීජ රාශියක් රෝපණය කරගන්න පුළුවන් වගේම අපිට පැල රාශියක් එකවර ලබා ගන්න පුළුවන්. කිසියම් කෙනෙක් අලෙවි කිරීම සඳහා බීජ රෝපණය කරනවා නම් මෙන්න මේ ක්‍රමය ගොඩක් සුදුසු ක්‍රමයක් විදිහට යොදා ගන්න පුළුවන්. අංක 6. කැල්සියම් අතිරේකයක් ලෙස ගැනීමට. කැල්සියම් වලින් ගොඩක් පොහොසත් වන බිත්තර කටු ඔයාලට කැල්සියම් අතිරේකයක් සකස් කරගන්න පහසුවෙන් යොදා ගන්න පුළුවන්. මේ කැල්සියම් අතිරේක සකස් කර ගැනීමට අංශක 350 උෂ්ණත්වයෙන් මිනිත්තු 8ක් බිත්තර කටු පුළුස්සා ගැනීම සිදු කරන්න ඕනේ. ඊට පස්සේ බිත්තර කටු සිසිල් වෙන්නට හැරලා එය හොඳින් අඹරා කුඩු කරගත යුතුයි. ඉතින් ඔබ නිවසේ සුරතල් සුනකේකු ඇති කරනවා නම් අපි මේ සකස් කරගත් කැල්සියම් අතිරේකය ඔබේ සුරතලාගේ ආහාර වලට එකතු කරන්න පුළුවන්. කැල්සියම් කියලා කියන්නේ සුනකේකුට අත්‍යවශ්‍ය වන පෝෂක පදාර්ථයක්. ඉතින් ඔයාලා සකස් කරගන්න සුනක ආහාර රාත්තල් එකක් සඳහා ඔබ සකස් කරගත් කැල්සියම් අතිරේකයෙන් බිත්තර කටු භාගයක ප්‍රමාණයක් එකතු කරගන්න. ඉතින් මේ වීඩියෝ මගින් ඔයාලා හැමෝම දැනුවත් වෙන්න ඇති බිත්තර කටු වලින් ඔබ නොදැන හිටිය වැදගත් ප්‍රයෝජන මොනවද කියලා. ඒ වගේම තමයි අද ඉඳන් බිත්තර කටු විසිකරන එකක් නම් නැති වෙයි කියලා අද දවස අපිට විශ්වාසයි. මෙවැනි වැදගත් තවත් වීඩියෝවත් ඉදිරියේදී ඔබට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් තාමත් ඔයා අද නම් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැන්ම අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම තමයි ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරොත් විතරයි ඔයාලට මේ වගේ වටිනා කියන වැදගත් වීඩියෝ එකක් අපි දාපු සැනින් ඒ notification එක ගෙන ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අද වීඩියෝ පිළිබඳ ඔබේ අදහස් පහතින් comment කරලා යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔබ හිතනවා නම් ඔබට වගේම තවත් කෙනෙකුට මේ වීඩියෝ වැදගත් වෙයි කියලා ඒ කෙනාට පෙන්න මේක share කරන්නත් ඔබට පුළුවන්. තවත් මේ වගේම වටිනා කියන වැදගත් වීඩියෝකින් අපි ඉක්මනින්ම බොමුණ ගහන ඔබට සුබ දවසක්. ආයුබෝවන්.